සුභ උදෑසනක් සියලු දෙනාටම. මම හිතනවා අද දවසේ විශේෂයෙන්ම අපේ අජිත් පීපරලා අමාත්‍යවරයාත් කරු පරිවිතාර අමාත්‍යවරයාත් කතා කරාට පස්සේ වෙනත් වූ දෙයක් ගැන කතා කරන්න තමයි අද දවසේ බලාපොරොත්තු වෙන්නේ. මේකේ මූලිකවම අද කතා කරන්නේ මේ ව්‍යවස්ථාව අනුව යමින්නේ. මේ ඔක්කොම ප්‍රශ්න දැන් තියලා තියෙන ව්‍යවස්ථාව උල්ලංඝනය වෙලා ව්‍යවස්ථාවේ ප්‍රශ්න ඇති වෙලා මේ අතරතුරේදී අපිටත් පුංචි තරුණ මන්ත්‍රීවරු හැටියටත් ඒ වගේම අපේ තරුණ පාර්ලිමේන්තු ඉන්න කණ්ඩායම හැටියට අපිට තේරුණා මේ ව්‍යවස්ථාවේ තව මරු තැනක් තියෙනවා. ඒ ව්‍යවස්ථාවේ හොඳම තැනක් තියෙන්නේ 38.2 තියෙනවා. ජනාධිපතිවරයා මානසිකව හරියට නැත්තම් ජනාධිපතිවරයාට විරුද්ධව කටයුතු කිරීමේ හැකියාවක් තියෙනවා. දැන් මං දැක්කා ඉතින් මෙහෙම කරනවා ජාතික ගීර නටනවා අතමන්නවා. ඇත්තට කල්පනා කරලා බලද්දී මේ ජනාධිපතිවරයාගේ මානසික තත්ත්වය පිළිබඳව පරීක්ෂණයක් කරන්න, ඒ වගේම ජනාධිපතිවරයා මානසිකව මොකක් හරි ප්‍රශ්නයකට මුහුණ දෙනවද කියන එක ව්‍යවස්ථාවේ තියෙනවා. රටේ ජනාධිපතිවරයාට පිස්සු නම් මොකද රටේ ජනාධිපතිවරයාට රටේ මිනිස්සු කරන්න ඕනේ කියලා පාර්ලිමේන්තුව තුල. දැන් එහෙම නැත්තම් කවදාවත් රටේ ජනාධිපතිවරයෙක් සමනල්ලු ගැන කතා කරලා ඊටසේ නැවතිලා එනවා මිනිසුන්ට විසිර ගහන්න දීලා. මිනිස්සුන්ට පිස්සුවන් කියන ඇතර. මේකේ ව්‍යවස්ථාම 38.2 තියෙනවා. ඒක පැහැදිලිව කියලා තියෙනවා. මානසිකව හරි තත්ත්වක නැත්තම් ජනාධිපතිවරයා වහින් කරගන්නේ කොහොමද කියලා. ඒ නිසා අපි අද කල්පනා කරලා බලන්න ඕනේ රටක් 26 වෙනිදා ඉඳන් අද දිනේකද 8 වෙනිදා. ඔබතුමා හිතන්නේ රට දුවනවා කියලා. රට නවත්තලා රට අකර්මණ්‍ය කරලා රටේ අමාත්‍යංශ දුවන්නේ නැතුව තමන්ට හිතෙන විදිහට ලියුම් ගහලා ගමේ ග්‍රාමසේවක මහත්තයෙක් ලියුමක් දෙනවා වගේ අමාත්‍යවරුපත් කරනවා අගමැතිවරුපත් කරනවා පිස්සු නැත්තම් ඔහොම කරන්නේ නැහැ. ඒ නිසා අපි මේ වෙලාවේදී පාර්ලිමේන්තුව 14 පටන් ගත්තට පස්සේ අපි මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම දැඩිව මෙතුමාගේ ක්‍රියාකලාපය සහ මෙතුමාගේ මානසික තත්ත්වය පිළිබඳව අපි එතුමාට මේ අවස්ථාවේදී ඇත්තටම අපි දුකුත් වෙනවා එතුමා ගැන. මොකද අපි බලයට ගෙනාව මිනිස්සු ඒ කාලේ පිස්සු දුන්නේ දැන් පිස්සු ඇදිලා හැදුනේ කොහොමද කියලා තමයි හොයලා බලන්න ඕනේ. ඉතින් මේකේ ලොකුම ගැටලුව මම දකින විදියට එතුමාට අමතක වුණා නම් කවුද එතුමා බලයට ගෙනාවේ, කවුද එතුමානේ වැඩ කරේ, කවුද එතුමානේ මහන්සි වුණේ. නමුත් තමයන්ගේ බලය රැක ගන්න මේ වගේ පහත් නිින්දිත ක්‍රියාවලිය කරනවා නම් මම හිතන්නේ එතුමාට මොකක් හරි සාමාන්‍ය අපි හැමෝටම තියෙන ඔය වගේ ලෙඩ සමහරට හැදෙනවා. මෙතුමාට ගොඩාක් ඉක්මනට මේ ලෙඩේ හැදිලා තියෙනවා. ඒ නිසා මෙතුමාට මේ සම්බන්ධයෙන් අපි රටක ස්ථාවරත්වය පිළිබඳව දරුණු ගැටලුවක් තියෙනවා මෙතුමාගේ මේ ක්‍රියාකලාපේ. ඒත් එක්කම කියන්න ඕනේ මම දැක්ක දැන් මාධ්‍ය සාකච්ඡා ටිකක් බලන් ඉද්දි ලක්ෂ්මන් න්‍යාපා කියනවා මිනිස්ස නානක්කාර රිච් කාල්ටන් කියලා හෝටලෙක ඉන්නේ සිංගප්පූරේ කියලා. අනේ වැරදි මහත්තයෝ. මම ඕන තැන කියන්නම් පස්සේ. හැබැයි ඉන්නේ රිච් කාල්ටන් හෝටලේ නන් නෙමෙයි. ඉතින් මේ බොරු මඩ ගහන්න ඕනේ නැහැ. එතුමන්ලගෙන් දාලා ගියොත් ඒ මිනිසුන්ට මඩ. අපෙන් ගත්තොත් ඒ මිනිසු දේශප්‍රේමියෝ. අපේ පැත්තට ඇවිල්ලා අපේ පැත්තරත් නෙමෙයි මනුස්ස නානක්කාර සහයෝග දෙන්නේ ව්‍යවස්ථාවට ගරු කරන්න කියලා මේ මනුස්ස නානක්කාර කතා කරන්නේ. ඉතින් එතුමාට මඩ ගහනවා මේ සිවිල් ඒවියේෂන් එකේ මේ ඇත්තට මහ භයානක දේවල්. එයාපෝර්ට් එකේ CCTV වලින් ෆොටෝ ගන්නවා මේ රට කොයි තැනකටද යන්නේ කියලා හොඳට බලන්නේ. මම දැක්ක ඒ වගේම අපේ කරුණා අම්මා දැන් ට්විටර් පණිවිඩයක් ගහලා කියලා දිනවා ජනාධිපතිතුමා LTTE කට්ටිය නිදහස් කරන්න කැමති, ඒ වගේ මේගොල්ලන්ට ඉඩම් දෙන්න කැමති අගමැතිවරයා. ඉතින් ඇයි මේ දෙමළ ජනතාව මේකට සහයෝග දෙන්නේ? මේ බන්නේ මේ කතා කරන කැත විදිය ගැන ක්‍රමය ගැන. එතකොට කරුණාම්මන් දේශප්‍රේමීද? එතකොට මේ ව්‍යවස්ථාව රකින්න රටේ ව්‍යවස්ථාවත් එක්ක යන්න ඕනේ කියන දෙමළ ජාතික සන්ධානයක් ඉන්නවනම් මේක අයිත්තු සාධකයි කියලා ඒ මිනිස්සු දේශද්‍රෝහි. මේක මහා විහිළුවක් සමහා සමච්චලයකට මේ රටම පත් වෙලා තියෙනවා. ඒතකොට ඒ වගේම දෙමළ ජනතාවට කිසිම විශ්වාසයක් මෛත්‍රීපාල සිරිසේන කෙරෙහිවත්, ඒ වගේම මහින්ද රාජපක්ෂ කෙරෙහිවත් නැහැ. මේ කරුණාම්මන් කෙරෙහිවත් මම හිතන්නේ නැහැ මේ මිනිසුන්ගේ කිසිම විශ්වාසයක් තියෙනවා කියලා එතුමන්ලා දෙන පණිවිඩ වලින්. හැබැයි අර මොකාටද මොනලාට තලගොයත් කබර ගොයා කරගන්නවා වගේ වැඩක් තමයි අපි මේ වෙලාවේදී රටේ දකින්න. ඒ නිසා පැහැදිලිව විශේෂයෙන්ම කියන්නට ඕනේ තව හොඳ නිවුස් එකක් දෙකක් මම සාමාන්‍යයෙන් කිව්වොත් වැඩේ කරනවා අනිවාර්යෙන් වෙනවා. ඒ නිසා ඒක සමහර අද හවස වෙන්න පුළුවන්, හෙට උදේට වෙන්න පුළුවන්. හැබැයි good news coming your way. ඒ නිසා මේකෙදි පැහැදිලිව කියන්නට ඕනේ දැන් වැඩේ සුම් බබත්සුම් බබාගේ ආච්චිත්සුම් වෙලා තියෙන මේ වෙලාවේ. ඉතින් මේ වෙලාවේ දැන් කරගන්න කියගන්න දෙයක් නැති නිසා තමයි මම දැක්ක අර සරත් එන්සිල්ලා
මහා එක කාලෙකට මහින්ද රාජපක්ෂට සුනාමි හොරා කියලා කිව්ව මනුස්සය දැන් කියනවා මේක විශ්වාරි මේ විශ්වාරි බැරි බව පැහැදිලිව ඔබතුමාට අජිත් පීපරත් විවස්සාවනෝ තියෙන ප්‍රතිපාදනත් අනුව කියලා තියෙනවා 14 වෙනිදාර පැහැදිලි වශයෙන් පාර්ලිමේන්තුවේ බෞතරයේ මොකද්ද ඒ වගේ මම දැක්ක තවත් තැනකදී දයසිරි ජයසේකර මගේ මිත්‍රයා අර ඒ පැත්තට ආ මෙහෙන් හිටන් මෙහෙන් හිටන් මෙහෙන් හිටන් හුටන් කී කී කියපු මනුස්සය දැන් ආයෙත් ගිල හිටන්ලයි හුටන්ලයි ඔක්කොත් එක්කම එක යහනේ සැතපෙනකොට එතුමා ගියරව මයිත් රනිල් වික්‍රමසිංහ මහත්තයාට බහුතරයක් තියෙනවද කියන එක තමයි ප්‍රශ්නේ මේ ව්‍යවස්ථා විරෝධී කියන එක හරි ඒකට ඡන්ද වැඩිපුර හම්බ වෙයි රනිල් වික්‍රමසිංහ මෙතුමාගේ අගමැතිකමට ඡන්ද හම්බ වෙයිද කියලා බලමු දැන් බලන්න මුන් කොච්චර පහතකට වැටිලා නිඳිත වෙලා දින්න කියලා කුජීත වෙලා ඉන්න වෙලා ඒ නිසා අපි ඒකත් පෙන්වන්න ඕනේ ජනතා විමුක්ති පෙරමුණ නැතුව හරි අපිට බහුතරය පෙන්වන්න පුළුවන් ඒතරින් සිම්පල් මෙජොරිටි එකක් හරි පෙන්වුවත් ඇති 113 ම අවශ්‍ය නැහැ අපි අනිවාර්යෙන් මහින්ද රාජපක්ෂට වඩා නම් විශ්වාසය පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය තියෙනවා කියන එක අනිවාර්යෙන් 14 පාර්ලිමේන්තුවේ අරපංකෝ ඔය මුකුත් ඕනේ නැහැ පාර්ලිමේන්තුව ඉස්සරහ හරින්න ඕනෙත් නැහැ පාර්ලිමේන්තුව මුකුත් ඕනේ නැහැ බහුතරයක් තියෙනවා නම් ඒ නිසා අපි ඉල්ලන්නේ කරුණා කළා 14ට ඉස්සෙල්ලා හරි පුළුවන් නම් පාර්ලිමේන්තුව විවෘත කරන්න කියන එක තමයි මේ අවස්ථාවේ ඉල්ලීමක් ඇයට කරන්නේ ඒ වගේම මනුෂ්‍ය නායකකාර මැතිතුමා ගැන විශාල බොරු චෝදනා යනවා රිච් කාල්ටන් හෝටලේ ගාන මන්දන ලක්ෂ්මන් යාපා විවර්ධන මහත්තයා චැංග්‍රිලා හෝටලේ දරුවන්ගේ ගත්ත වෙඩින් එකේ ගානත් එක්ක එතුමා ගණන් මම හිතන පොඩ්ඩක් දන්නේ නැතුව පැටලිලා වෙන්නේ නැති ඩොලර් 200යි කියලා කිව්වා රිච් කාල්ටන්ගේ 200ටවත් කාමරයක් ගන්න බෑ හැබැයි මේ රිච් කාල්ටන් එකේ නෙමෙයි ඉන්නේ මම පහදිලිව වගකීමෙන් ඕනට්ටුවක් දාලා කියනවා තමයි එතන නෙමෙයි ඉන්නේ ඕන්න ඉතින් ලංකාවේ තානාපති කාර්යාලයේ මිනිසුන්ට කියලා රිච් කාල්ටන් හෝටලේට කියලා බාන්න පුළුවන් මිනිස්සු නායකකාරය එතන ඉන්නවා දී ඒ නිසා එතන නෙමෙයි ඉන්නේ අවශ්‍ය වෙලාවට අපි එතුමාව අරන් එන්න අවශ්‍ය ඕනේ දැනට ඔය මතක් පොස්ට් එක